നാടകം വാത് രാജധാനിയതാത് രാത്രി കാറേസ്. අපේ වාත රාජධානියේ දැන් ඔන්න කාර්යේශකක් තියන්න ලෑස්ති කරලා තියෙන්නේ. දවල්ද? දවල් නෙවෙයි මං පට්ට රෑනේ කාර්යේශතියන්නේ. ආ රෑට රේස්. ඔයි දැන් හදිසි මොකද ඔබ වහන්සේට මේ රෑට කාර්යේශතියන්න හිතුනේ? දැන් මම ඇත්තටම අපේ ഘോഷකයයි ඉන්නේ. ආ අපේ ഘോഷක කුමාරයා. ඕනේ ගොබ්බසේනියගෙන් පස්සේ රජ වෙන්ටි ඉන්නේ. ඒ මහරජතුමා මේ ගොබ්බයාගේ රජකමෙන් පස්සේ ഘോഷකයාට රජ වෙන්න රාජධානි ඉතුරුයි දන්නේ. අනේ මේ නිකන් මෝසල කතා කියන්න එපා හොඳේ. ආ ඉතින්. ඉතින් ഘോഷකයාත් මට ඕනේ වාත රාජධානිය පුරක් කරන්න. ආ හරි. ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ഘോഷකයාව කාර්යේශිකල ධම්මවලා පිටරට කාර් ෂූරියොත් එක්ක දුවවලා මේකව දිනවන්ට ඕනේ. ഘോഷකයාව දිනවන්න? ඕ ඉතින් මහරජතුමා ഘോഷකයාට පුෂ් බයිසිකලයක්වත් හරියට පැදගන්න බෑනේ. මාමටි මගේ පුෂ් කුමාරයාට ඒ වගේ උදව්වක් කරන්න බෑ නං. මේ රජකමෙන් ඇති පළකිම. මම රජ වෙලා වැඩකුත් නෑ. ඔබ මහමැති වෙලා වැඩකුත් නෑ. ഘോഷකයා උඹේ පුතා වෙලා වැඩකුත් නෑ. මොකද මහරජතුමා? නෑ මගේ පුතා වෙලා වැඩකුත් නෑ. ඔය දැන් අපේ රාජධානීට රෑට රේස් විතරද ආඩු? නෑ ගොඩාක් අඩුපාඩු රෑට තියෙනවා. රේස් එක පටන් ගත්තට පස්සේ ඒ අඩුපාඩු ටිකත් ඉබේම මගේ අරන පිටරටින් එනවනේ කට්ටිය. කොහොම හරි ഘോഷකයා මේකෙන් දිනවන්ට ඕනේ. ඒ උදාරද මේ මේ රේස්කෙන් පස්සේ ഘോഷකයා කොහොම හරි රාජධානි පරක් වෙන්න ඕන. අනේ මේ මහරජතුමෝ මට මේ ඕවා කරන්න ගිහිල්ලා ජනතාව ඉදිරියේ විහිළුවට ලක් වෙන්න නම් මට බෑ මහරජතුමෝ. මොකද මං ඔබ වහන්සේගෙන් පස්සේ රජ වෙන්න ඉන්න. මොකක් මහවැඩි උඹට මං කියන වැඩේ කරන්න බෑ නෝ පරක් කියලා මං කියන්නේ මේ වරෙන්. ඒකනේ කියන්නේ. මෙන්න ප්ලෑන් එක. මොකද මහරජතුමෝ මේ නිදානයක් හරපගද්ද මේ මේක තමයි රේස් එක යන පාරේ. ආ මේ අතුරු පාරවල් මොනවාද නිල් පාටින් දාලා තියෙන්නේ? ඔව් මේ අතුරු පාරෙන් අපි ഘോഷකයාගේ කාර් එක හරවනවා. ආ ഘോഷකයා ප්‍රධාන පාර යන්නේ. එතකොට මේ අතුරු පාර දෙපැත්තේ සෙනගින්නක් බෑ. මොකද මෙතන හරවනකොට පේනවා. හරි. එතකොට මහරජතුමා මෙහෙම එකක් තියෙනවා. ഘോഷකයාට රේස් එකේ අන්තිමට තමයි යන්න වෙන්නේ. ඒ මොකද? නැත්තම් අතුරු පාර වලට හරවනකොට පිටිපස්සෙන් දකින්නවනේ. ඒක මේ ഘോഷකයාට හිතලා කරන්න ඕන දෙයක් නෙවෙයි බං. ඌ කොහමද රේස් එකේ හොඩට තමයි යන්නේ. මෙතන මේ මොනවද මේ තිත් ටිකක් තියලා දෙන්නේ? මේ මෙතන ඉන්නේ ഘോഷකයාට වතුර ගහන්න කෙසල් ගෙඩි කවන්න. පිස්සුද මහරජතුමා මේ සයිකල් රේස් එකද වතුර ගහන්න කෙසල් ගෙඩි කවන්න අන්නද කවන්න? පිස්සුද ඒව නෑ මේකේ. හරි නෑ මම කපන්න. මෙතනින් කිලෝමීටර 4යි එන්ඩකට මුන්ටික මෙහෙන් එනකොට ഘോഷක මෙතනින් ඇවිල්ලා හෙන්ඩ් කරනවා. ඒක මේක තමයි ෂෝට්කට් එක වැඩේ. හරි මේ විදිහට වැඩේ කරපුවා. මහේමති ප්ලෑන් කර ഘോഷක කුමාරයා රේස් එකෙන් දිනවයි. අපි රේස් එක බලන්න යන්න. පිස්සුද මහරජතුමා අපි ඔය ගිහලා දූවිලි කාගෙන ඉන්න ඕනේ. අනික කාර් එක කැඟට ආවොත්. ආ ඒක තමයි. අනිත් එක මම කිව්වා දැන් ഘോഷකයි දිනන හිඳ උගේ කාර් එක ඇතුලෙත් කැමරා හයි කරන්න කියලා. මහරජතුමා අපි සඳුළු තලේ ඉඳන් ටීවී එකෙන් ලයිව් බලමු ඈ. හරි. ඔන්න උදළු තලේ අයින් කරපන්කො. ඔන්න රේස් එක පටන් ගත්තා. හරිදී අර ඉන්නේ ഘോഷක කුමාරේ අප්පා. බලන්න හොකි ක්‍රීඩකෙක්. ස්ටාර්ට් කරා. හරි. පටන් ප්ලෑන් එක කරමු යනවාද කියලා. හරි. ඔන්න ഘോഷකයි අතුරු පාරට හරවනකොටම කැමරා කට් වෙනවා. මහරජතුමෝ පොඩ්ඩක් වැඩේ අලවෙන්න වගේ යන්නේ. මං දැන් ඔතන ඉන්න කැමරාකාරින්ට කියලා තියෙන්නේ ഘോഷක කුමාරයාට ෆුල් පබ්ලිසිටි එක දීලා පොර කරන්න කියලා. උන් අර වාහන ඇතුලේ තියෙන මීටර වලට කැමරා එක අල්ලගෙන එනවනේ. අන්න අන්තිමට ආපු එකට ඇල්ලුවා 470යි, ඊළඟ එකෙත් 470යි. අන්න මහරජතුමෝ ഘോഷක කුමාරයාගේ කාර්ගේ මීටරේට අල්ලනවා. අනිත් රේස් කාර්යෝ කිලෝමීටර් 470ක් පදිනකොට ഘോഷක කුමාරයාගේ මීටරේ තියෙන කිලෝමීටර් 8යි. අප්පා!